වර්ජන පැත්තට පොඩ්ඩක් යම්. සාකච්ඡා අසාර්ථකයි වෛද්‍ය වර්ජනයේ දිගටම ඉන්දික හේවා විතා නැලිය. වෘත්තිකයන්ගෙන් අය කරන අසාධාරණ බදු පිළිබඳ ඊයේ ජනාධිපති ලේකම්වරයා ඇතුළු බලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී නිසි විසඳුම් නොලැබීම නිසා සැලසුම් කළ පරිදි වෛද්‍ය වැඩ වර්ජනය සිදු කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා. මෙම සාකච්ඡාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග පැවැත්වීමට සැලසුම් කර තිබුණත් අදාළ සාකච්ඡාව සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහභාගී නොවූ බවද එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ කියනු. අසාධාරණ බදු ඉවත් කරන ලෙස ඉල්ලා ඊයේ බස්නාහිර මධ්‍යම නැගෙනහිර සහ දකුණු පළාත්වල පිහිටි සියලු රෝහල්වල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය සිදු කළ වැඩ වර්ජනය නිසා රෝහල් කටයුතුවලට දැඩි ලෙස බලපෑම් සිදු වුණා. දැන් එකපාරටම දැන් රෝගීන් අසරණ වෙනවා. දැන් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සාධාරණ ඉල්ලීම් ගණනාවක්ම තියෙනවා. හරිද? මේ අධික බදුත් එක්ක වෘත්තිකයන්ව තලලා පෙල්ලා භාන්සි කළ දැම්මම කොහොමද ඔවුන්ගේ වෘත්තිමය මට්ටම් කරගන්නේ, වෘත්තිය ක්‍රියාකාරකම්? හැබැයි කොහොම හරි වර්ජනයෙන් අවසරණ වෙන්නේ අන්තිමට රෝගීන් බලධාරීන් මේකේ වගකීම ගන්නට ඕනි. ඒ අතර තමයි ඊයේ දැනගන්න ලැබුණා හවස සාකච්ඡාවක් තියෙනවා කියලා. ඒ වෙලාවේ හිතුණා මේ කැඳවලා තියෙනවා ජනාධිපතිවරයා කැඳවුවා කියලා තමයි පණිවිඩය මාධ්‍යයට ආවේ. දැන් එතෙන්දී අපිට හිතුණා මෙතන සාකච්ඡා කළා විසඳුම දෙයි හෙට ඉඳන් හරියයි කියලා. වැඩේ කියන්නේ ඒ සාකච්ඡාත් අසාර්ථක වෙලා තිබෙනවා. තවදුරටත් වර්ජන තර්ජනය තියෙනවා, රෝගීන් අසරණ වෙනවා. අද දිවයින පත්තරේ ඔය කතාව ශිෂ්‍ය පාඨ කීපයකින් දාලා තියෙනවා. වර්ජනය දොස්තරලාද පළාත් පහක සෞඛ්‍ය තෙල් වරාය විදුලිය දුම්රිය ඇතුළු වෘත්තීය සමිති 40ක් හෙට ස්ථිරයි. සුජීව තත්සර චමින්ද සිල්වා එක්ක ලියලා තියෙනවා. මුලින්ම වම් පැත්තේ තියෙන කතාව කියලා ඉන්න. ජල විදුලි ගාස්තු ඉහළ නැංවීම, අසාධාරණ නව බදු ප්‍රතිපත්තියට බැංකු පොලි ඉහළ දැමීම ඇතුළු කරුණු කීපයකට රජයට විරෝධය පළ කරමින් අද එක් දින වැඩවර්ජනයක නිරත වීමටත් විසඳුම් නොලැබෙන්නේ නම් හෙට දිවයින පුරා රෝහල්වලදී අඛණ්ඩ වැඩ වර්ජනයකදීමටත් සෞඛ්‍ය වෘත්තීය සමිති කීපයක් තීරණය කර තිබෙනු. මේක ඔඩුදුවන ආකාරයක් පෙන්නුම් කරන්න. අනිත් පැත්තෙන් දාලා තියෙනවා ප්‍රධාන ඉල්ලීම් හයක් ඇතුළු ඉල්ලීම් කීපයකට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය තෙල් වරාය විදුලි ඇතුළු වෘත්තීය සමිති 40කට වැඩි ප්‍රමාණයක් හෙට වැඩ වර්ජනයක නිරත වෙනවා. 15 වෙනිදා දවස ගැන කතා කළා, ඔයගලන්ට මතක ඇති. අද 14 හෙට ඒ වැඩ වර්ජනය ගැන මේ දිවයින පත්‍රය දාලා තියෙනවා. මේකත් එක්ක ජනතාව පීඩාවට පත් වෙන්නේ ඒ නිසා මොවුන්ගේ තියෙන සාධාරණ ඉල්ලුම් බැලූ බැල්මට තියෙන සාධාරණ ඉල්ලීම් ටිකට කඩිනම් ප්‍රතිචාරයක් අදාළ බලධාරීන් ලබා දිය යුතුව තිබෙනවා.